ආද මගේ channel එකේ ඔයාලට අලුත් දෙයක් ලස්සන දෙයක් පෙන්වන්න යන්නේ මම මීට කලින් මේ දේවස්ථානට ගිහිල්ලා තියෙනවා ඔයාලට පේන ඇති ඈතින් අද මීදුම නිසා පේනවත් අඩුයි ඈත තියෙනවා කඳු මුදුනේ ලස්සන දේවස්ථානයක් ඒකට කියන්නේ සන්ලූක දේවස්ථානය කියලා ඉතින් ලෝක ප්‍රකට ඓතිහාසික දේවස්ථානයක් තමයි සන්ලූක දේවස්ථානය කියන්නේ ඒක තියෙන්නේ ඉතාලියේ බොලොඤ්ඤා නගරේ ඉතින් මේ දේවස්ථානට යන ප්‍රධාන පාරවල් දෙකක් තියෙනවා අද මම යන්නේ ප්‍රධාන පාරවල් දෙකෙන් නෙමෙයි කැලේ ඇතුලේ ඉතින් ඔයගොල්ලොත් එන්න මගිත් එක්ක යන්න මට ලොකු අත්දැකීමක් තියෙනවා මට ලොකු අත්දැකීමක් විඳ ගන්න ඕනේ ඇත්තටම කැලේ ඇතුලේ කොහොමද මේ දේවස්ථානෙට යද්දී මොන වගේ අත්දැකීමක්ද මට දැනෙන්නේ කියලා ඒක ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ මේ ඇඩ්වෙන්චර් ඔෆ් මංජු යම් මගිත් එක්ක අපි යන් දේවස්ථානෙ නරඹන්න එන්න මගිත් එක්ක මෙන්න ගහලා තියෙන සන්ලුක දේවස්ථානෙට මෙන්න මේ පාර යන්න පුළුවන් කියලා කැලේ ඇතුලේ. ඔයාලට පේනවා ඇති. අපි තවුරු නගිමු. එන්න යම්මගෙත් එක්ක. කිතර මාන්සි ඉතින් ඔයාලට පේන ඇති කොච්චර හෙවණක් තියනවද කියලා මෙතන ඇත්තටම සබාදාමේ රසය විඳින්න ඕනේ මේ සබාදාම අපිට ආදරේ අපි සබාදාමට ආදරේ නැති වුණාට ඔයාලා බලන්න කොච්චර නිෂ්කලංක පරිසරයක්ද කියලා ඒකාකාරී ජීවිතයෙන් මිදලා පොඩ්ඩක් මේම ආපුවම මේක ඇත්තටම හිතට ඇදහැලෙන වර්ෂාවක් වගේ රත් වෙච්ච පොළොව නිවන මහා වර්ෂාවක් වගේ ඒක මට ඔයාලට වචනින් කියන්න බෑ මේක භාවනාවක් සබාදාමට ආදරේ කරන්න මේ සබාදාම තරම් අපිට ආදරය කරන කෙනෙක් මේ ලෝකේ තවත් නැහැ. අපි යන් තව ඇවිදන් යන්න දෙනවා බොහෝ දුරක්. එන්න මගෙත් එක්ක. අපි ඇවිදගෙන යමු. ඉතාමත් සුන්දර ලස්සන අලංකාරවත් දේවස්ථානයක් තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ මං කැලේ ඇතුලෙන් ඇවිල්ලා ප්‍රධාන මාර්ගයට පිවිසුණා ප්‍රධාන මාර්ගයෙන් පොඩ්ඩක් ඉස්සරහට එද්දි තමයි මේ දේවස්ථාන අපිට මෙහෙම දිස්වෙන්නේ ඉතාමත් ලස්සන සුන්දර දේවස්ථානයක් මුළු බොලොඤ්ඤ නගරයේදම ඉතා පෑදිලිවම පේන දේවස්ථානයක් කඳු මිටියාවතක පීරලා ඉදි කරලා තියෙන මේ දේවස්ථානය ඉතාමත් සුන්දරයි අපි යන් දේවස්ථානේ ළඟට ඔන්න ඔයාලට කිව්වා වගේම සන්ලුක දේවස්ථානේ බලන්න ආවා ළඟටම මම දැන් ඇවිල්ලා ඉන්නේ ඔයගොල්ලොත් යම් බලන්න ඉතාම ලස්සන සුන්දර දේවස්ථානයක් මේ ඇඩ්වෙන්චර් ඔෆ් මංජු අමතක කරන්න එපා සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එක
මේ අති ලස්සන සුන්දර දේවස්ථානය බොලොඤ්ඤ නගරයට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම වැදගත් වෙන දේවස්ථානයක්. මොකද ඒකට හේතුව තමයි මේ දේවස්ථානයට සම්බන්ධ කරලා ඉදි කරලා තියෙන කිලෝමීටර් 3ක් දිග ඇති කොරිඩෝව. මේ කොරිඩෝව තමයි ලෝකේ දිගම කොරිඩෝව. ඉතින් ඔයාලා හිතන්න 1700 දී මේ නගරයට බොලොඤ්ඤ නගරයට නවතින්න නැතුව මහත් වූ වර්ෂාවක් හැදෑරලා තියෙනවා. ඉතින් මේ වැස්ස නිසා තමයි මේ ගොවියෝ බාර වෙලා තියෙන මේ දේවස්ථානයට යන්න නගරේ ඉඳලා තෙමෙන් නැතුව මෙන්න මේ වගේ කොරිඩෝවක් ඉදි කරලා දෙනවා කියලා. ඔන්න අදට මම මගේ වැඩසටහන අවසන් කරනවා. මම හිතන ඔයගොල්ලෝ කැමති වෙන්න ඇති කියලා. අද මම පෙන්වන ප්‍රෝග්‍රෑම් එකට මගේ පුංචි වීඩියෝ එකට. ඉතින් අපි ඇවිදන් යමු මේ ලෝකයේ ලස්සනයි. එන්න මගෙත් එක්ක තවත් අලුත් තැනක අලුත් විදිහට ඇවිදින්න යන්න ඊළඟ වීඩියෝ එක.